ඔයාලා දන්නවා මේ දවස්වල සමාජ හා පන්ති භේදයකින් තොරව සියලු දෙනාම ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වෙලා ඉන්නේ කියලා. රටක හැම ප්‍රශ්නකටම මූලික හේතුව වෙන්නේ රටේ පවතින ආර්ථික අර්බුදේ ප්‍රමාණයයි. ඉතින් මෙවැනි වාතාවරණයක් තුළ රටේ මිනිසුන් ඉතාමත් දුක්බර කාලයක් තමයි පසු කරමින් ඉන්නේ. බදු බර මන්ද පෝෂණය ණය විරකියාව වංචාව දූෂණය ලංකාව වසා ගනිමින් තව තවත් සාමාන්‍ය මිනිස්යව පීඩාවට පත් කරනවා. ඒ වගේම ඔයාලා දන්නවා පසුගිය වසර පුරාම ඉහත කරුණු පදනම් කරගෙන ලංකාව දැඩි ආහාර අනාරක්ෂිතභාවයකට ලක් වෙලා හිටියේ කියලා. නමුත් 2023 මාර්තු වෙනකොට ආහාර අනාරක්ෂිතභාවය පහත වැටීමකට ලක් වෙලා කියලා තමයි ආහාර හා කෘෂිකර්ම සංවිධානයත් ලෝක ආහාර වැඩසටහනේ භෝග ආහාර සුරක්ෂිතතා තක්සේරු ආයතනය කියලා තියෙන්නේ. ඒ වගේම ඔවුන් කියලා තියෙනවා මිලියන 3.9ක ජනතාව තාමත් මධ්‍යස්ථව ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දෙනවා කියලා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ එහෙම තියෙද්දි රජයේ දිගින් දිගටම ආහාර ද්‍රව්‍ය රැසකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබීම ගැනයි. ධාන්‍ය වර්ග, ආහාරයට ගත හැකි තෙල් සහ පළතුරු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් වෙන පරිදි ආනයන තීරුබදු පසුගියදා වැඩි කරලා තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකේ ආහාර ද්‍රව්‍ය සඳහා මෙම තීරුබදු බලපාන්නේ කොහොමද සහ ඒවා පාරිභෝගික වන අපිට කොහොමද බලපාන්නේ කියලා සාකච්ඡා කරමු. මෙම තීරුබදු විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වසරක් සඳහා පනවා තියෙනවා. මේ සඳහා අපිට ඇතැම් සහල් වර්ග කිලෝග්‍රෑමයකට රුපියල් 65ක්ද, රතු ලුණු සහ සුදු ලුණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක්ද, උලුඳු පිටු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 325ක්ද, රට කජු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 220ක්ද වියදම් කිරීමට සිද්ධ වෙනවා. වියලි පළතුරු වර්ගද මෙම තීරුබදු වලට අදාළ වෙනවා. මිරිස් කිලෝවක් සඳහා අමතර රුපියල් 125ක් සහ කහ කිලෝග්‍රෑමයකට රුපියල් 360ක් වැඩිපුර අය කිරීමත් සමග එදිනෙදා කුළුබඩු සඳහා පවා තීරුබදු ගැසීම සිද්ධ කරලා තියෙනවා. සෝයා ඔයිල් හා ෆාම් ඔයිල් කිලෝග්‍රෑමයකට රුපියල් 250ක්ද, සන්ෆ්ලවර් ඔයිල් කිලෝග්‍රෑමයකට රුපියල් 275ක්ද, පොල් තෙල් කිලෝග්‍රෑමයකට රුපියල් 125ක් ලෙසද බදු අය කරනවා. ඒ වගේම මාගරින් කිලෝග්‍රෑමයකට රුපියල් 650ක්ද අය කරනවා. තීරුබදු වල බලපෑම දෙආකාරයකින් අපිට පෙන්වා දෙන්න පුළුවන්. පළමු කාරණය තමයි තීරුබදු මගින් දේශීය වෙළඳපළට ඇතුළු වන නිෂ්පාදන පරාසය සීමා කරනවා. දෙවැනි කාරණය තමයි තීරුබදු ආනයනික සහ දේශීය නිෂ්පාදන යන දෙකෙහිම මිල ඉහළ දානවා. එහෙම වෙන්න ප්‍රධානතම හේතුව තමයි තීරුබදු ගහන මෙම ආනයනයන් දේශීය භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවුම් ලෙස භාවිතා කරනවා. එමගින් නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. ඒ අනුව දේශීය අපේ රටේ නිෂ්පාදිතවල අවසානයේ මිල ඉහළ යනවා. උදාහරණයක් ලෙස බදු පැනවීමට පෙර ආනයනික රතු ලුණු කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 400ක් වුණත් එය මේ වෙනකොට රුපියල් 450 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. සරලවම කිව්වොත් තීරුබදු දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ සහ ආනයනික භාණ්ඩ යන දෙකම වැඩි මිලකට විකිණීමට හේතු වෙනවා. එය අනිවාර්යයෙන්ම ගෙවන්න වෙන්නේ පාරිභෝගිකයින් වෙන අපිටමයි. ඉතින් හිතන්න පොදුවේ ගත්තාම ශ්‍රී ලංකාවේ මිනිසුන් සංකීර්ණ ආනයන තීරුබදු ජාලයකින් ප්‍රීඩා විඳිනවා. සාමාන්‍ය රේගුබදු සහ එකතු කළ අගය මත බද්දට අමතරව පැරා තීරුබදු ලෙස සඳහන් වෙන අමතර බදු සහ ගාස්තු ගණනාවක් මේවාට අදාළ වෙනවා. සෙස් බද්ද, සුරා බදු බද්ද, පැල් බද්ද, වරාය හැසිරවීමේ ගාස්තු සහ අප දැන් කතා කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මේවාට ඇතුළත් වෙනවා. අවසාන වශයෙන් ඉහළ සහ සංකීර්ණ තීරු බදු ව්‍යුහයන් සඳහා මිල ගෙවීමට සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපිටමයි.
මෙම පිරිවැයෙන් වැඩි ප්‍රමාණයක් දවස අවසානයේදී පාරිභෝගිකයින්ට දැරීමට සිදුවීම කනගාටුවට කාරණයක්. මේ වගේම ඔබ නොදන්නා ආර්ථික කරුණු ගැන දැනගන්න අපේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වලට අනිවාර්යයෙන්ම එකතු වන්න. අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ඔයාලගේ දායකත්වය ලබා දෙන්න ආර්ථිකයේ හා වෙළඳ බලය ගැන වෙනස්කම් ගැන දැනුවත් වෙන්න අපිට support කරන්න අපේ subscription plan එක ලබා ගන්න.